සිංහපෝලේ සීල දෙනා සාදරයෙන් පිළිගන්න. ඉතින් කාලෙකින් ඝාතන කතාවක් ගෙනාවේ නැහැ. ඉතින් හැමෝම එදා ලයිව් එකේ අප් වෙලා දොස් කිව්වා ඝාතන කතාවක් ගේන්නේ නැහැ කියලා. ඇත්තට මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ රටේ තියෙන ප්‍රශ්න කතා කරන්න ඕනේ වගකීම YouTube කෙනෙක් හැටියට නැත්නම් YouTube channel එකක් හැටියට අපිට තිබ්බා. ඒ වගේම රුසියාව සහ යුක්‍රේන අතර මේ යුද්ධයේ දිගින් දිගටම අප්ඩේට්ස් ගේන්න කියලා අපිට හැමෝම කිව්වා. ඒ වගේ ලෝකයේ තිබ්බ මේ වෙනස් වීම එක පොඩ්ඩක් අපිටත් අපේ channel එකේ ගේන මේ content වල පොඩි වෙනසක් ගේන්න ඕනේ කියලා හිතුවා. ඒ හේතුව හින්දා තමයි ඒ වගේ අප්ඩේට්ස් ගිය මාසේ හැඩිය වශයෙන් අපි ගෙනාවේ. හැබැයි අපි කවදාහත් මුලවතය කරන්නේ නැහැ. සිංහධර්ම channel එකට නැත්නම් අපේ සිංහපෞල වැඩි වශයෙන් එකතු වුණේ මේ ඝාතන කතා, අභිරහස් කතා, ඒ වගේම අමනුෂ්‍ය කතා, අන්න ඒ වගේ දේවල් වලට තමයි. ඉතින් ඉදිරියට අනිවාර්යයෙන් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. අද කතා කරන්න යන්නේ එක්තරා ඝාතන කතාවක් තමයි. මොකද්ද මේ ඝාතන කතාව කියන එක සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ එක්තරා පවුලක්, ටිකක් සල්ලිකාර පවුලක් තමයි ඒ පවුලේ අම්මයි තාත්තයි ළමයි තුන්දෙනායි. මේ ළමයි තුන්දෙනාම ගෑනු ළමයි තුන්දෙනා තමයි. ඉතින් පළවෙනි ගෑනු ළමයා හොඳට ඉගෙන ගන්නවා, ඊට පස්සේ කසාද බඳිනවා, ඇමරිකාවට ගිහිලා සෙටල් වෙනවා. දෙවනි ළමයා එයාත් හොඳට ඉගෙන ගන්නවා, කසාද බඳිනවා, ඩුබායි වලට ගිහිලා සෙටල් වෙනවා. තුන්වෙනි ළමයාත් හොඳටම ඉගෙන ගන්නවා, ඇයගේ පාසල් වැඩ කටයුතු හැම දෙයක්ම ඉවරනාට පස්සේ ඇය අම්මටයි තාත්තටයි ගිහිල්ලා කියනවා මම එංගලන්තයට ගිහිල්ලා මගේ උපාධිය කරන්න ඕනේ කියලා. ඉතින් මේ පවුලට සල්ලි තිබ්බ හින්දා දුවව තුන්වැනි දුවව එංගලන්තයට යවනවා ඇයගේ උපාධිය කරන්න. ඉතින් ඇය උපාධිය කරන්න යනවා මුල් කාලේදී ඇය හොඳට සාර්ථකව ඇයගේ උපාධිය කරනවා. ඔය හතරතුරම තමයි ඇයට ඇයගේ පෙම්වතාව හම්බෙන්නේ. ඔහුගේ නම ෂුහෛබ් ඉලියාසි. ඒ වගේම මේ කාන්තාවගේ නම අංජු. ඉතින් මේගොල්ලෝ ආගම් දෙකක තමයි. හැබැයි මුලදී යාළුව හැටියට එංගලන්තේ හිටියා. ඊට පස්සේ මේගොල්ලෝ ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මේගොල්ලෝ දෙන්නම ඒගොල්ලන්ගේ උපාධිය කරන්න තමයි එංගලන්තට ගියේ. ටික කාලයක් ගිහිල්ලා මේගොල්ලෝ ආයමත් ඉන්දියාවට එනවා. ඒගොල්ලන්ගේ උපාධිය ඉවරුණාට පස්සේ ඉතින් ඉන්දියාවට ඇවිල්ලා අම්මටයි තාත්තටයි කියනවා මේ විදිහට මම මේ පුද්ගලයාව මම ආදරය කරනවා කියලා. ඉතින් මේ අම්මයි තාත්තයි වැඩිය හිතුවේ නැහැ. මොකද දුව ආදරය කරන හින්දා, දුව මේ පුද්ගලයා විශ්වාස කරන හින්දා අපි කසාද බඳලා දෙමු කියලා. ඇත්තටම ඔහු වෙන ආගමේ කියන එක අම්මයි තාත්තයි වැඩිය ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න කසාද බඳිනවා. කසාද බඳගට පස්සේ මේ පුද්ගලයා එහෙම නැත්නම් මේ ෂුහෛබ් කියන කෙනා ඉන්දියාවේ එක්තරා ප්‍රසිද්ධ ටීවී channel එක හොට වැඩ කරන්න ඒ chance එක හම්බ වෙනවා. ඉතින් මේක ටික මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ 1993 අන්න ඒ කාලයක් වුණා. 1993 තමයි මේගොල්ලෝ කසාද බඳින්නේ. ඊට පස්සේ ඔහු මේ ටීවී channel එකේ වැඩ කරනවා. ඒ ටීවී channel එකේම ප්‍රසිද්ධ ටීවී series එකක් host කරන්න ඔහුට ඒ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මෙහෙම ටික කාලයක් ගිහිල්ලා ඔහු ඒ channel එකේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙනවා. ඔය අතරතුරම මේගොල්ල දෙන්නට ළමයෙකුත් හම්බ වෙනවා. ගෑන් ළමේ. ඉතින් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ මොහු හෝස් කරගෙන හිටපු ඒ ටීවී සීරීස් එක පොඩ පොඩ ඒක ප්‍රසිද්ධිය අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහුට හම්බෙන ඒ කමිෂන්ස් වෙන්න පුළුවන්, ඔහුට හම්බෙන ඒ ලාවන්ස් වෙන්න පුළුවන්, මේ කිසිම දෙයක් හම්බුනේ නැති හින්දා ඔහුගේ මාසික පඩිය එහෙම නැත්නම් මාසික ආදායම පොඩ පොඩ අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම මාසික ඒ පවුලේ මාසික ආදායම අඩු වෙනකොට මේගොල්ලෝ දෙන්න අතර නැත්තම් මේ අඹු සැමිය අතර විශාල ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් අංජු එහෙම නැත්තම් මේ කාන්තාව ඇමරිකාවේ ඉන්න ඇයගේ අක්කට ඉඳලා හිටලා කෝල් කරනවා. කෝල් කරලා සල්ලි එහෙම ඉල්ලනවා. ඉතින් ඇය ඇමරිකාවේ හිටපු ඉඳ ඇයට ටිකක් සල්ලි තිබ්බා. ඉතින් ඇයත් ඉඳලා හිටලා නංගිට සල්ලි එවනවා. ඊට පස්සේ අංජු එක දවසක් ඇයගේ අක්කට කෝල් කරලා කියනවා මාව ඇමරිකාවට ගන්න, මට මේ පුද්ගලයාත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. එතකොට අක්කා කියනවා තව පාරක් හිතන්න, ඊට හේතුව දැන් ගෑල් ළමයෙක් ඉන්නවා. එකපාර මේ විදිහට දික්කසාද වෙන එක ඒ ගෑල් ළමයිගේ අනාගතයට විශාල ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් තව ටික කාලයක් ඇය ඒ විදිහටම ජීවත් වෙනවා. ජීවත් වුණාට පස්සේ දවසක් ඇමරිකාවේ ඉන්න ඒ අක්කට කෝල් එකක් එනවා. ඔයාගේ නංගි සියදිවි හානි කරගන්න කියලා පිහියක් අරගෙන බඩට ඇනගෙන ඇය රෝහල්ගත කරලා තියෙනවා කියලා. ඇය නැවත ජීවත් වීමේ ඒ ප්‍රතිශතය 1%ක්වත් නැහැ කියලා. ඇය වහාම ෂුහෙප්ට නැත්තම් අංජුගේ හස්බන්ඩ්ට කෝල් කළා නම් ඇත්තටම මොනවා සිද්ධ වුණේ කියලා. එතකොට ඔහු කියන දෙයක් තමයි අපි දෙන්න අතර මේ දවස්වල හුඟක් ප්‍රශ්න තිබ්බා. අන්න එහෙම ප්‍රශ්න තිබ්බ හින්දා
අය කිව්ව නැත්නම් අංජු කිව්ව සිය දිවි හානි කර ගන්න යනවා කියලා දෙතුන් වතාවක්ම මගේ පිස්තෝලෙත් අරගෙන අය එකපාරක් අයටම වෙඩි තියා ගන්නත් උත්සාහ කරා ඊට හේතුව අපිට තිබ්බ මේ ආස්තික ප්‍රශ්න හැම දෙයක්ම තමයි හැබැයි ඊයේ දවසේදී අපි දෙන්න අතර රණ්ඩුවක් ආවා ඒ බහින් බස්වීම දුර දිග ගිහිල්ලා අය කුස්සියට දුවගෙන ගිහිල්ලා පිහියක් අරගෙන අය අයගේ බඩටම ඇනගත්තා කියලා ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන 1998 අන්න ඒ කාලවකවානේ කියන්නේ මේගොල්ලෝ දෙන්න කසාද බැඳලා අවුරුදු 5කට විතර පස්සේ අවසානයේ රෝහලේ කියනවා මේ අංජු කියන කාන්තාව මරුණා කියලා. ඉතින් රෝහලේ පොඩි සැකයක් තිබ්බ හින්දා වහම පොලිසියට ඉන්ෆෝම් කරනවා මේ විදිහට පිහියෙන් ඇල්ලා සිය දිවි හානි කරගත්තා කියලා තමයි මහත්තයා කියන්නේ කියලා. ඉතින් රෝහලෙන් කියනවා වහම ඇගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යවන්න ඕනේ කියලා. ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ ඇය සිය දිවි හානි කරගන්න තමයි උත්සාහ කරලා තියන්නේ කියලා. ඊට පස්සේ පොලිසියත් මේ පශ්චාත් මරණ පරීක්ෂණය බේස් කරලා අය ඇත්තටම සිය දිවි හානි කරගත්තා තමයි කියලා මේ කේස් එක වහලා දානවා. ඉතින් ෂොහයිබුත් මේ කේස් එක ගැන ඊට පස්සේ කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේ හිටපු ඒ අක්කට විශාල සැකයක් තිබ්බා. අංජු මේ විදිහට සිය දිවි හානි කරගන්න කෙල්ලෙක් නෙවෙයි. එහෙම නැත්නම් කාන්තාවක් නෙවෙයි. මට මේ මරණය විශාල සැකයක් තියෙනවා කියලා ඇමරිකාවේ ඉඳලා ඉන්දියාවට එනවා. ඉන්දියාවට ඇවිල්ලා අය සුහෙබ්ගෙන වැඩි වශයෙන් සුහෙබ්ටම දන්නේ නැතුව එක එක දේවල් හොයන්න උත්සාහ කරනවා. අන්න එහෙම හොයාගෙන යනකොට තමයි තේරලා තියෙන්නේ සුහෙබ්ට වෙන කාන්තාවක් එක්ක අයුතු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක අය හොයාගන්නවා. ඒ වගේම ඔහුට සමලිංගික සම්බන්ධතාවයක් පවා තියෙනවා කියන එක අය හොයාගන්නවා. මේ විදිහට දිගින් දිගටම හොයලා ඊට පස්සේ අය ආයමත් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා. මගේ නංගි අංජු සියදිවි හානි කරගන්නේ නැහැ. ඊට හේතුව අය හුඟක් වෙලා මාත් එක්ක කතා කරලා තියෙනවා. බොහෝ දුරට සුහෙබ් තමයි මරලා ඇත්තේ කියලා ඔහුට වෙන කාන්තාවක සම්බන්ධකම් තියෙන එක මම හොයාගත්තා කියලා ඒකේ සාක්ෂි පොලිසියට ඉදිරිපත් කරනවා. ඒ විතර නෙවෙයි මේ පුද්ගලයාට සමලිංගික සම්බන්ධතාව පවා තිබිලා තියෙනවා කියලා ඒකේ සාක්ෂිත් අය පොලිසියට ඉදිරිපත් කරනවා. ඉතින් පොලිසිය ආයමත් මේ කේස් එක ඕපන් කරලා බලනකොට පොලිසිය කියනවා ඔහුට තිබ්බ ඒ සම්බන්ධතාවය සමලිංගික සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන් වෙන කාන්තාවත් එක්ක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. හැබැයි මේ මරණයත් එක්ක මේක ලින්ක් කරන්න තරම් හරි සාක්ෂි නැහැ කියලා ආයමත් පොලිසිය මේ කේස් එක වහලා දානවා. හැබැයි අංජුගේ අක්කා ඇමරිකාවෙන් ආපු ඒ අක්කා දිගින් දිගටම කිව්වේ නෑ මේක ඝාතනයක් තමයි වෙන්න ඕනේ කියලා. ඇය ගිහිල්ලා පුවත්පත් වලට එහෙම ඉන්ටර්වියු දෙනවා. ඒ වගේම ටීවී වලට ගිහිල්ලා ඉන්ටර්වියු දෙනවා. අන්න මේ වගේ හුඟක් උත්සාහයන් දරුවා. එක තැනකදී හැමෝම කිව්වේ ඇයට පිස්සු කියලා. කියන්නේ අංජුගේ අක්කට පිස්සු කියලා. ඇමරිකාවේ නිකන් ජීවත් වෙලා ඉන්නේ නැතුව මොරුවට ආයමත් ඉන්දියාවට ඇවිල්ලා මේ සියදිවි හානි කර ගැනීම ඝාතනයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා කියලා. මේක ඒ මරුණු කාන්තාවගේ අම්මයි තාත්තයි පවා කියනවා නෑ ඇය සියදිවි හානි කරගෙන තමයි තියෙන්නේ. පරීක්ෂණ වලින් හෙළි වෙලා ඉවරයි. අන්න ඒ හේතුව හින්දා මේ කේස් එක මෙතනින් අතහැරලා දාන්න කියලා. හැබැයි ඒ අක්කා අතහැරියේ නැහැ. දිගින් දිගටම උත්සාහ කරා. ඊට පස්සේ පොලිසිය උසස් නිලධාරීන් ඇය ගිහිල්ලා හම්බුණා. ඉන්දියාවේ හිටපු හොඳම නීතිඥ ඇය පෞද්ගලිකව ගිහිල්ලා හම්බලා ඊට පස්සේ ආයමත් මේ කේස් එක ඕපන් කරන්න ඕනේ කියන තත්වෙට ඇය ගෙනාවා. ඊට පස්සේ උසාවියෙන් කියනවා අලුත්ම ටීම් එකක් පරණ පොලිස් නිලධාරීන් නෙවෙයි අලුත්ම ටීම් එකක් හම්බුන සාක්ෂි හැම දෙයක්ම මුල ඉඳලම ඇනලයිස් කරලා බලන්න. ඊට පස්සේ උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඇත්තටම මොනවද සිද්ධ වුනේ කියලා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනකොට මේ අංජු කියන කාන්තාව මැරිලා අවුරුදු 14ක් ගිහිල්ලා ඉවරයි. ආයමත් මේ කේස් එක රීඕපන් කරනවා. අවුරුදු 14ක් තිස්සේ මේ සුහෙබ් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔහු ජීවත් වුණා. අවුරුදු 14කට පස්සේ මේ කේස් එක ඕපන් වෙනවා කියලා තේරුණාට පස්සේ සුහෙබ්ට පොඩි බයක් ඇති වුණා. ඔහු මේ කේස් එකට අහුවෙයිදෝ දන්නේ නැහැ කියලා. ඉතින් ඒ අලුත් පොලිස් ටීම් එක මුල ඉඳලම මේ කේස් එක හොයන්න පටන් ගත්තා. මෙහෙම හොයාගෙන හොයාගෙන යනකොට එක දෙයක් තේරුණා. ඒ තමයි සුහෙබ් කිව්වා අයම තමයි පිහිය අරගෙන ඇනගත්තේ ඇයගේ බඩට කියලා. හැබැයි එතනදී ඇයගේ දේහය ඡායාරූපයක් අරන් තියෙනවා. ඒ ඡායාරූපය අරගෙන බලනකොට ඇය දාගෙන හිටපු ටී ෂර්ට් එක ඉරිලා නැහැ.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් බඩට ඇනලා සියදිවි හානි කරගන්න කවුරු හරි කාන්තාවක් වෙන්න බුලා පුද්ගලයෙක් වෙන්න බුලා ටී-ෂර්ට් එක උස්සලා ඊට පස්සේ පිහියෙන් අනින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ටී-ෂර්ට් එකත් එක්කම තමයි අනින්නේ. එතකොට ටී-ෂර්ට් එක අනිවාර්යෙන් එතනින් ඉරෙන්න ඕනේ. හැබැයි ඒ දේ සිද්ධ වෙලා නැහැ. මෙතනදී තමයි පළවෙනි සැකය පොලිසියට ආවේ. ඊට පස්සේ පොලිසිය දිගින් දිගටම ෂුහෙබ්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එතකොට ෂුහෙබ් බය වෙලා එක එක වෙලාවට එක එක උත්තර දෙන්න පටන් ගත්තා. මුලදී ඔහු කිව්වේ අය මේ විදිහට කුස්සියට දුවගෙන ගියා කියලා. තව එක තැනකදී කිව්වා කුස්සියට කෑ ගහගෙන ගියා දුවගෙන ගියේ නැහැ පයින් නිකන් ගියේ කියලා. අන්න එක එක තැනවල එක එක විදිහට කිව්වා. අවසානයේ ඔහු කිව්වා මේ දේ සිද්ධ වෙලා අවුරුදු 14ක් විතර වෙනවා. මට කිසිම දෙයක් මතක නැහැ කියලා. ඉතින් පොලිසිය සැකයක් ආවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ස්ටයිල් එකක් තියෙනවා විස්තර අහන. ඉතින් අන්න ඒ වගේ පොලිසිය බැටන් පොල්ලෙන් ඒ විස්තර අහනකොට ෂුහෙබ් හැම ඇත්තක්ම කියනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දෙන්න අතර ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ දිගින් දිගටම ඔහු කියලා දෙනවා අක්කගෙන් සල්ලි ඉල්ලගෙන එන්න තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන එන්න කියලා. එක තැනකදී අංජු කියලා දෙනවා මේ හැමදාම අක්කගෙනුයි තාත්තගෙනුයි අම්මගෙනුයි මට සල්ලි ඉල්ලගෙන එන්න බෑ. ඔයාලට පුළුවන් නම් හම්බ කරලා ගේන්න. එහෙම නැත්තම් මම වැඩට ගිහිල්ලා හරි හම්බ කරලා මේ පවුල ගොඩ දාන්නම් කියලා. අන්න ඒ බහින්බස් වීම දුරදිග ගියාට පස්සේ ඇත්තටම ෂුහෙබ් තමයි පිහිය අරගෙන ඇයගේ බඩට ඇනලා තියෙන්නේ. බඩට ඇන්නට පස්සේ ඇය දාගෙන හිටපු ඒ ටී-ෂර්ට් එක ඔහු ගලවලා පුච්චල දාලා අලුත් ටී-ෂර්ට් එකක් දාලා තමයි ඔහු රෝහලට ගෙනහිල්ලා තියෙන්නේ. අන්න එතනින් ආපු සැකය ටී-ෂර්ට් එකෙන් තමයි පළවෙනි සැකය පොලිසියට ආවේ. ඊට පස්සේ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පරීක්ෂණ කරන විදිහට පරීක්ෂණය කරා. අවසානයේ ඇත්ත හෙළි වුණා. ෂුහෙබ් තමයි මරුවේ කියලා. අවුරුදු 14කට පස්සේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හම්බ වෙනවා. ඒ අක්ක ඇමරිකාවෙන් ආවේ නැත්තම් අදට ෂුහෙබ් කියන මේ පුද්ගලයා නිදල්ලේ ඉන්නවා ඇති. ඒ කාන්තාව අවුරුදු 14ක් සටන් කළා. ඇගේ ජීවිතය ඇමරිකාවේ ජීවිතයක් දාලා ඇවිල්ලා අවුරුදු 14ක් සටන් කරලා අවසානයේ ඒ නංගිට එහෙම නැත්නම් ඇයගේම නංගිට ඒ යුක්තිය ඉටු කරලා දුන්නා. ඝාතකයාට දඬුවම් අරගෙන දීලා. ඉතින් මේ වගේ වෙනස් වෙනස් විදිහේ ඝාතන කතා අපි ඉදිරියට සිංහධර්ම channel එකේ ගේනවා. සුබ දවසක්.